හයියෝ ලෝනේ කොහමද ඔයාලට ඔන්න ඉතින් ගොඩක් කාලයකට පස්සේ අපි ට්‍රැවල් එකක් කරන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් අපි ගෙදර අපේ කට්ටියත් එක්ක සූදානම් වෙනවා ට්‍රැවල් එකක් කරන්න ඉතින් අපි අපේ ට්‍රැවලින් ප්ලේස් එක හැටියට තෝරගත්තේ කතරගම ඉතින් දැන් පාන්දර එකමාරයි අපි දෙකට තමයි යන්නේ පිටත් වෙන සූදානම් වෙලා ඉන්නේ අපි වෑන් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගෙදර කට්ටියත් ඉක්මනට ලෑස්ති වෙනවා යන්න. ඉතින් අපි මුලින්ම වැඩිහිටි කන්දට ඊට පස්සේ සිතුල්පව්ව ඊට පස්සේ කිරින්ද තිස්සමහාරාමේ ඊට පස්සේ තමයි අපි යන්න සූදානම් වෙන්නේ කතරගම දේවාලයට. ඉතින් උදෑසනම අපි වැඩිහිටි කන්දේදී ඕගොල්ලන්ව මුණ ගැහෙපොරොත් වෙනවා. එතකන් අපිත් එක්ක රැඳී හිටින්න. ආවේ පාන්දර දෙකට විතර දැන් වෙලාව 5:40යි ඉතින් අපි ආවට තාම පලා නැහැ දැන් අපි ඉන්නේ වැඩිහිටි කන්ද ඉතින් අපි දැන් අවිල සුට්ටක් ටිකක් වෙලා වෙනවා ඉතින් තාම දුර්ත වෙලා නැහැ දුර්ත වුණාට පස්සේ අපි සූදානම් වෙනවා වැඩිහිටි කන්ද උඩට යන්න ඉතින් අපිත් එක රැඳිලා එන්න කියලා මම ආරාධනා කරනවා ඉතලා විවුර්ත වුණාට පස්සේ අපි යන් ඇතුළට ගියාට ගිහිල්ලා ඒ ඇතුළේ වෙන ඇතුළේ තියෙන සිද්ධාන්තයන් ටික මොනවද කියලා බලමු වැඩිහිටි කන්ද අපි උඩට ආවා ඒකට යන්න කලින් එක්ක පාගමන යනවා නම් මෙතනින් යන්න පුළුවන් එහෙම නැත්නම් අපි යන්න හිතාගෙන ඉන්නේ කැප් සර්විස් එකක ඉතින් තාම අපි කැබ් එක ආවේ නැහැ කැබ් එක එනකන් අපි ටික වෙලාවක් විතර රැඳී ඉන්නවා අපිට පාගමනින් යනවා නම් යන්නත් පුළුවන් ඉතින් පාගමනින් යනවා නම් පැය 3ක් වගේ යනවා ඉතින් අපි අපේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හින්දා අපි තීරණය කරා කැබ් සර්විස් එකකින් අපේ ගමන යන්න ඉතින් ඕගොල්ලෝත් රැඳිලා ඉන්න අපි උඩට ගිහිල්ලා ඔයාලා එක්ක කතා කරන්න ඔන්න මේ අපේ කැබ් සර්විස් එක ආවා අපි දැන් යනවා කැබ් එකේ තමයි අපිට උඩට යන්න තියෙන්නේ කට්ටියක් ඉන්නවා ඇතුලේ අපි කට්ටිය යනවා මේකේ ඔන්න ඔයගොල්ලන්ට සුට්ටක් බලන්න පුළුවන් කොහොමද අපි ගමන් මාර්ගය කියලා රක්ෂිතයක් ඇතුලේ තමයි අපිට යන්න තියෙන්නේ සාමාන්‍ය වාහනයක යන්න බෑ මේ වගේ ෆෝර් වීල් වාහනයක තමයි යන්න පුළුවන් ඕන්න කලද කඳු සයින දුෂ්කර මාර්ගය අල්ලගන්න බලන්න කන්ද සාමාන්‍ය වාහනයක එන්න ටිකක් අමාරුයි ඔයගලන්ට පේනවා ඇති ඒක
තනි කර කැලින් කන්ද දුෂ්කර ගමනාන්තයක් පහු කරලා වැඩසිටි කන්ද මුදුනට ආවා. ඉතින් මෙතනින් තමයි දේවාලට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් තව ඔයගොල්ලන්ට විස්තර මම කියන්නම්. එන්න මාත් එක්ක. හොඳයි ඉතින් අපි වැඩසිටි කන්ද දේවාලය ඇතුළට ආවා. ඇතුළට එනකොට මුලින්ම දකින්නට ලැබෙන්නේ කතරගම දේවාලය. ඊට පස්සේ අපිට මෙතන බෝධීන් වහන්සේ වඳ පුදා ගන්න පුළුවන්. ඒ වගේම ඊශ්වර දේවාලය තියෙනවා. ඒ වගේමයි සුවිශේෂී දෙයක් කියන්න ඕනේ. මොකද මෙතන මේ කන්ද මුඳුනට ආවට පස්සේ මේ පැත්තේ පරිසරය හරිම සුන්දරයි. හරිම ලස්සනට පේනවා. ඇත්තටම වැඩිහිටි කන්ද ගැන කතා කරොත් වැඩිහිටි කන්ද ගැන ගොඩක් ජනප්‍රවාද සිංහල සාහිත්‍යයේ සඳහන් වෙනවා. වැඩිහිටි කන්ද විශේෂිත නාමයන්ගෙන් හඳුන්වනවා. වැඩි සිටි කන්ද ආදී වශයෙන් ගොඩාක් මේකට නම් පට බැඳලා තියෙන්නේ. කතරගම දෙවියන් සහ දුටුගම රජතුමා මූලික කරගෙන. ඉතින් කතරගම දේවාලයට සහ සෙල්ල කතරගමට යන ගොඩාක් අය වැඩිහිටි කන්දට එන්න නැතුව ඉන්න අමතක කරන්න. කෝ ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මම සුවිශේෂී වැඩ තොරතුරක් කියන්න තමයි සූදානම් වෙන්නේ. මෙතන ඉඳලා අර තියෙන කිරිවෙහෙර ඉතින් දුටුගම රජතුමා එළාර රජු එක්ක යුද්ධයකට ගිහිල්ලා ඒ යුද්ධෙන් දිනුවන් පස්සේ කතරගම දෙවියන්ගෙන් අහුවලු ඒ යුද්ධෙන් ජයග්‍රහණය කරාට පස්සේ දෙවොලක් පනා දෙන්න තැනක්. පස්සේ මෙතන වැඩිහිටි කන්දේ ඉඳලා ඊතලයකින් ඉඳලා පස්සේ ඒ ඊතලේ වැදින තැන තමයි දේවාලයක් හදලා දෙන්න කියලා කතරගම දෙවියන් කියලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳලා හරියටම සිරස් රේඛාවක් තමයි මේ ඊතලේ වැදලා තියෙන්නේ. ඊතලේ වැදිච්ච තැන තමයි මේ කතරගම දේවාලය තනන දීලා තියෙන්නේ. ඉතින් කතරගම දේවාලය ඉඳලා වැඩිහිටි කන්දට එන්න තියෙන්නේ කිලෝමීටර 3.5ක වගේ දුරක්. ඉතින් සෙල්ල කතරගම වැද පුදා ගන්න යන වන්දනාකරුවන් ගොඩක් දෙනෙක් වැඩිහිටි කන්දට ඇවිල්ලා වන්දනාමාන කරලා යන්න කවදාවත් අමතක කරන්නේ නැහැ.